නෙත්සිත් අද ඔයාලව එක්ක යන්න ගෞතම බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබූ ස්ථාන අතර ශ්‍රීපද ස්ථානය සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට ප්‍රාප්ත වූ බුද්ධ බිමක් වන ශ්‍රීපාද අඩවිය ශ්‍රීපාද අඩවිය වන්දනා කරුවන් මුලින්ම ශ්‍රීපාදස්ථානයේ වන්දනා කිරීමට ප්‍රථම බුදුන් වැඳ ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය සහ පිහිට ප්‍රාර්ථනා කරනවා අමුද පාදේ වරණං චල ගෝවිදම් මීවා දෝද මන්ත්‍රි මොන්දේ දේවරාජා පුඤ්ඤානුමෝදිය කිදම් දුකනා විදා රෝපාවේ කුමන් සතතරාදිකාව ශ්‍රීපදස්ථානය කියන්නේ සමනල කන්ද මුද්‍රේ පිහිටා ඇති Siri පතුල හා ඒ අවට ඇති බෞද්ධ ස්ථානයන්ය ශ්‍රී සුමන සමන් දේව මන්දිරයේ වැඳ පුදාගෙන අපි ශ්‍රීපාදේ වන්දනා කිරීම සඳහා පිටත්ව යාමට සූදානම් සාදු සාදු බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටා ඇති මෙම සමනල කඳු මුදුන සමනල ගිර සමන් කෝට සමනල කන්ද සමන් කුල සුමන කෝට ඇඩම් ස්පීක් ආදී නම් වලින් හඳුන්වනු ලබයි. ඉතින් ශ්‍රීපාද ස්ථානයේ කරුණා කිරීමට පෙර ගිරිරාජ ඖෂධීය පානය අපිට ඉමහත් ශක්තියක් උනා මෙම ශ්‍රීපාදයේ කරුණා කිරීම සඳහා. වන්දනාමාන කිරීමේ පිළිවෙත තමයි මේ ඔබ දකින්නේ මීළඟ ස්ථානය සීත ගඟුල ඔබ මේ දකින්නේ සීත ගඟුල මෙම ස්ථානයේ පැමිණි බැතිමතුන් සියලුම දෙනා ස්නානය කර හෝ පිකැලල අතුල්ලන පිරිසිදු වී තමයි මෙම ස්ථානයෙන් පිටත් වෙ යන්නේ विशेष दिमापियान विशेष मुखद मेवेन्नी अवधानम क्रियावल यदिनवाड़ बहुप्रिशाकनीसा विशेष अवधान मुखरा विशेष देश विदेश संचार विशाल प्रसाकन मेम पुण्यभूम आरक्षक अपसतु वगकीमा ඉතින් මීළඟ ස්ථානය තමයි ඉදි කටුපහන රුපියල් 100ක් හදී මිලදීගත් එම ලබාගත් කිරිකෝඩු පැකට් ඇතුලේ ඉදි කට්ටක් සහ නූල් බෝලයක් තියෙනවා ඖෂධ පැකට් එකක් තියෙනවා ඉතින් එම ඖෂධ පැකට් එක මෙම ස්ථානයට පූජා කරලා ඉදි කට්ටේ නූල් අමුණලා පාලසිට ඉහළට රැගෙන යා යුතුයි නූල කිරිකෝඩු දඬු කොඩුවේ විශේෂයෙන් මෙම ක්‍රියාව සිදු කර යුතුමය ඉතින් අපි ගමන් කරේ හැටන් මාර්ගය ඔස්සේ ඔබ මේ දකින්නේ රත්නපුර මාර්ගය මධ්‍යම කඳු කරේ පිහිටා ඇති මෙම සමනල කන්දේ උස මීටර් 2243ක් පමණ වන අතර සිරිපා කන්ද වෙතට මාර්ග 6කින් පැමිණිය හැක රත්නපුර පලාබද්දල මාර්ගය හැටන් නල්ලතන්නිය මාර්ගය කුරුවිට එරත්න මාර්ගය මූර්යාවත්ත මුකුවත්ත මාර්ගය සහ මාලිබොඩ යන මාර්ගයන්ය මෙම මාර්ග 6න් ඉතාමත් ප්‍රසිද්ධ වන්නේ හැටන් නල්ලතන්නිය සහ පලාබද්දල මාර්ගයයි ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ උඩමළුවට ආසන්නය වෙනකොට ඉතාමත් අධික සීතලක් ඇෙනවා ඒක නිසා ආරක්ෂිත ඇඳුම් පැළඳුම් රැගෙන යන්න අනිවාර්යයෙන්ම වැඩිහිටි කුඩා ළමුන් සඳහා විශේෂ සැලකිල්ලක් දක්වන්න
සිල්වනා මේ ගණ්ඨාරයේ නාද කරනවා. ඉතින් අපි පැමිණි වාර ගාන මෙම ගණ්ඨාරයේහි ශබ්ද නැගීම ඉතාමත් විශේෂ කරුණක්. ඉතින් මම නම් ශ්‍රීපාද 11 වතාවක් කරුණා කියලා තියෙන මම ඒක නිසා 11 වතාවක් මෙම ගණ්ඨාරය ශබ්ද නැගුවා. ඉතින් ඔයාලා ශ්‍රීපාදේ කරුණා කරන්න හිතාගෙන ඉන්නවා නම් සතියේ දවස් කියන්න පුළුවන් ඉතාමත් හොඳයි. මොකද අපිත් සිකුරාදා උදෑසන තමයි කරුණා කරන්න පටන් ගත්තේ. හවස 6ට පමණ ශ්‍රීපතුල වන්දනාමාන කරලා ආපසු අවසහයට පමණ පහළට කරුණා කරන්න පටන් ගත්තා. ඉතින් අපි පහළට කරුණා කරනට සිකුරාදා වෙලාවත් විශාල ජනගහනක් ශ්‍රීපාද මළුව වෙත ඇදීනට පටන් ගන්න තිබුණා. අපිට බැහැගන්නට අමාරු වන තරමට. ඔයාලත් යනවා නම් පුළුවන් නම් හැකෙනම් විතරක් සතිය දිනයක යන්න කියලා මම ඔයාලට කියනවා. එහෙනම් netsit youtube channel එක subscribe කරන්නත් අමතක කරන්නවා. වීඩියෝ එක නැරඹුවාට බොහොම ස්තුතියි. එහෙනම් ඔබ සැමට ශ්‍රී සුමන සමන් දෙවි පිහිට.